අයිබෝවන් ඔබට සුබ දවසක් ටෙඩිස් කාසල් YouTube channel ඔබ ඉතා ආදරෙන් පිළිගන්නවා අපි අද දවසේ කතා කරන්න යන්නේ ඔටිසම් දරුවන් ගැන ඉතින් අපි දැන් මේ කාලේ ගොඩක් කතා කරන ඔටිසම් දරුවෝ ගැනනේ ඉතින් මම ඒකටම ඔබින මාතෘකාවක් ගැන අද කතා කරන්නයි යන්නේ ඒ කිව්වොත් එහෙම ඔටිසම් දරුවන්ට තියෙනවා කරන්න ඕන දේවල් සහ නොකළ යුතු දේවල් ඒ කියන්නේ අපි දන්නවා මේ දරුවෝ ගත්තාම මේ දේ මේ දරුවන්ට කරන්න හොඳයි මේ දේ මේ දරුවන්ට කරන්න හොඳ නැහැ. ඉතින් මම අද ඔබට කතා කරන්නේ මේ දරුවන්ට කරන්න හොඳ නැති කාරණා තුනක් ගැන. අපි බලමු මොකක්ද ඒ කාරණා තුන කියලා. පළවෙනි කරුණ නම් විශේෂම දේ මේ දරුවෝ තනි වෙන්න දෙන්න හොඳ නැහැ. දැන් මොකද කිව්වොත් දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ දැන් අපි නෝමල් කියන්නේ අපි සාමාන්‍ය දරුවෙක් ගත්තාම මේගොල්ලෝ තනි වුණත් ඒගොල්ලෝ දන්නවා යම් යම් දේවල් කරගන්න යම් යම් දේවල් අරගෙන ඒ වගේ නිර්මාණශීලීත්වය ගොඩනගන්න ඒ ළමයිට හැකියාව තිබෙනවා. නමුත් අපි ඔටිසම් දරුවෙක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ තනි වෙන තරමටම ඒගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්න වලට ඉවරට මූණ දෙන්න හැකියාව වැඩි. ඒ කියන්නේ අපි හිතමු දැන් එයා තනි වුණොත් එයාට තේරෙන්නේ නැහැ මම කොහොමද මේ දේ කරගන්නේ මම මොනවද කරන්න තුර එයාගේ මනෝලෝකේම තනිවීමක් තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ එයාට ඕන දේ කරගෙන එයාගේ දේවල් හිතාගෙන ඔහෙ ඉන්නවා. ඉතින් අපි මොකද කරන්න ඕනේ? ඔටිසම් දරුවෙක් නම් තනි වෙන්න දෙන්නේ නැතු එයාව ළඟට ඇරගෙන නිතරම එයා එක එක ක්‍රියාකාරකම් වල යොදවන්න ඕනේ. මොනවා හරි දෙයක් මම ගිය දවස්වල එක එක ඇක්ටිවිටීස් දැම්මත් ඒ කියන්නේ මගේ channel එක හරහාම උගලන්ට දැනුවත් කරා දැම්මා. ඒ කියන්නේ අපි water pourings පුළුවා, dry pourings පුළුවන්, ඒ වගේම අපිට පුළුවන් speech therapy නැත්තම් blog කරන ඒවා කරන්න පුළුවා. මොනවා හරි sensorial activities කරන්න පුළුවන්. මේ වගේ ඒ අපි හිතමු දැන් උදේ මේ බබාට ඔයාගේ කාලසටහනත් එක කෑම දීලා 9:00 ඉඳලා අඩුම තරමේ රෑ නිින්දට යනකන්වත් අපි කියන්නේ නම් එහෙමයි. මොකද ඔය තියෙන කියන්නේ කෑම කන අවර්ස් මේගොල්ලෝ වෙන වෙන දේවල්ට යොමු වෙනවද නෙවෙයි නිකන් ඉන්න හැම වෙලාවකම මේගොල්ලන්ට ක්‍රියාකාරකමක් නිරත කිරීම ඒගොල්ලන්ගේ මොළයේ වර්ධනයට ගොඩාක් හොඳ දෙයක්. මොනවා හරි දෙයක් අම්මට පුළුවන් මොනවා හරි දෙයක් මේ දවස්ෙදී පාසලකට යවා ගන්න බෑ. නමුත් අම්මට පුළුවන් මොනවා හරි ක්‍රියාකාරකමක් මේ දරුවට කරලා කරලා ඒක යොදවලා ඒ තනිකම මග හරවන්න වැඩ කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ඒකාකාරී වෙන්න හොඳ නැහැ. මේ දරුවෝ ඒ කියන්නේ අපි කියන රූටින් එකක් වගේ කියලා උදේ නැගිටිනවා, වොෂ්රූම් එකට යන්න, يعني පොටි ට්‍රේන් එක තියෙනවා, ඊට පස්සේ කෑම දෙනවා, ඊට පස්සේ ඕක වැඩක් කරන ඕන් තව වැඩ කරන. හැබැයි මේක තමයි වාගේ මේ සතිය පුරාම කාලසටහන එක. ඒක වුණොත් එයා ඒකට පුරුදු වෙනවා. ඒ කියන්නේ අද මේක කරා හෙටත් මේ ටයිම් එකට මේක. එක දවසක් හරි එක මිස් වුණොත් මොකද වෙන්නේ? යාට අර ඒ දේ නැති වුණාම එක්ක එයා කලහකාරී වෙන්න පටන් ගන්නවා. අද මට මේ වෙලාවට කෑම හම්බුන්නේ නැහැ. අද මට මේ වෙලාවට මේ දේ ලැබුන්නේ නැහැ. දැන් අපේ පාසලේ වුණා මම කරන විශේෂ දෙයක් තමයි අපි කෑම වෙලාව එකම වෙලාවට දෙන්නේ නැහැ. අද අපි 9:00 උදේ කෑමක දුන්නා නම් හෙට දෙන්නේ 10:00. කොහොම හරි අර ඒ 10:00 ඇතුළත උදේ කෑම එක අපි සීමා කරනවා. නමුත් එකම වෙලාවට නෙවෙයි. අද අපි කරන්නේ එක්සර්සයිස් නะ, හෙට කරන්නේ එක්සර්සයිස් නෙවෙයි. ඊළඟට බදාදා කරන්නේ ආයෙ වෙනස් දෙයක්. බ්‍රහස්පතින්දා කරන්නේ තව දෙයක්. අර ඒ කාලසටහන ඒකාකාරී නොවි විවිධාකාර දේවල් මම දරුවන්ට කරනවා. ඒක කරන්නේ බබා ඒකාකාරී රටාවකට යාගේ මනස හදාගන්න නැතුව වෙනස් වෙනස් ආකාරයේ ක්‍රියා කරන්න අපි දරුවා උගන්වන්න ඕන නිසා. තුන්වෙනි කාරණේ තමයි දුරකථනය. නැත්තම් අපේ ටෙලිෆෝන් එක බබාට දෙන්න හොඳ නැහැ. ඒක තමයි අපි කරන ලොකුම වැරද්ද මේ දරුවන්ට. ඒ කියන්නේ අම්මා කාර්ය බහුලයි නම්, එහෙම නැත්තම් අම්මා වැඩට යනවා නම් තව අත්තම්මා හෝ තව කෙනෙක් ඉන්නවා නැති වෙන කරන්න දෙයක් ඉතින් මොබයිල් ෆෝන් එක අපි මොකද කරන්නේ? දරුවාගේ අතට දීලා එක්කෝ සින්දුවක් දාලා දෙනවා, එහෙම නැත්තම් කාටුන් එකක් දාලා දෙනවා. මේ වගේ ක්‍රියාකාරකම් වලින් දරුවව එක තැන තියලා සීමා කරන්න තමයි අපි යන්නේ. ඉතින් ගොඩක් අය කිව්වහම කියන අනේ ටීචර් ඒකේ අහන්නේ නර්සරි රයිම්ස් වයි. වෙන කිසිම දෙයක් නැහැ. අනිත් එක මම දාන්නේ මේ කාටුන් ඇවිල්ලා ABC ඉගෙන ගන්න කාටුන්. ඔය මොන දේ දුන්නා දරුවට ඕක ඇවිල්ලා හොඳ දෙයක් නෙවෙයි. තවත් මොළේට ඒ ඩැමේජ් වෙන දෙයක් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඕනේ නම් කියලා දෙන්න පුළුවන් සින්දුව. අත්තම කෙනෙක් ඉන්නවා නම් කතන්දරයක් කියලා දෙන්න පුළුවන්. අත්තම්ම ඕනේ අම්මට උනත් සින්දු කියලා දෙන්න පුළුවන්. ඒ අපි කටින් වාචිකව කියන දේ හරිම වෙනස්.
ඒක ස්වභාවිකයි. මේ අපි මේ මොබයිල් ෆෝන් එකකින් දෙන එකක් දරුවට ඒක කිසිම වෙලාවක ස්වභාවික දෙයක් වෙන්නේ නැහැ. දරුවා ඒකාකාරී වෙනවා සහ එයාගේ ඇස්මායිම සීමා වෙන නිසා දරුවා තවත් ඔටිසම් කියන මට්ටමට පත් වෙනවා මිස දරුවා එතනින් කවදාවත් තවත් එක පියවරක්වත් ඉහළට යන්නේ නැහැ. හැබැයි ඉතින් අපි කොච්චර කියලා දුන්නත් සමහර දෙමාපියොන්ට මේක තේරෙන්නේ නැහැ. ඉතින් අනාගතයේ කොතෙන්ට මේ දරුවා යයිද කියන එක අපිට වටහා ගන්නත් බෑ. ඉතින් මම ඔබට අද කියලා දුන්න මේ කාරණා තුන ඔටිසම් දරුවන්ට ඇත්තටම කළ යුතු දේවල් නෙවෙයි. මේ දේවල් වලින් බැහැරව ඔබේ දරුවා ගැන සිතන්න, ඔබේ දරුවාට අලුත් දේවල් දෙන්න ඔබ යොමු කරන්න. දුරකථනයක් එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එක දරුවට අවශ්‍යම නැයව සනස ගන්න, කෑම කවන්න එක අවශ්‍යම නැහැ. ඒ වෙනුවට වෙන දේවල් දීලා අපිට පුළුවන් දරුවා මේ දේ හදා ගන්න. ඉතින් ඔබ උත්සාහ කරන්න. ඉතින් මෙවැනි දේවල් ඔබේ දරුවන්ට නොදී මේ කාරණා තුන ඔබේ ඔටිසම් දරුවන්ට නොකළ අලුත් දේවල් කරමින්, අලුත් රටාවන් කරමින් දරුවා යහපත් මට්ටමට ගන්න ඔබ උත්සාහ කරන්න. බොහොම ස්තුතියි.